ඔන්න රත්තරන් යාළුවන්ට අදත් මම වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සාම්පල් එකක් ගන්න තමයි මේ ස්ථානට මම ආවේ. රත්තරන් තියෙනවද කියලා හරියටම තහවුරු කරගන්න පුළුවන් නේ චෙක් කරලා බලලා තමයි කිමිකල් එකේ. මේක චුට්ටක් කන්ද නගින්න තියෙනවා. අපි නගලා බලමු. ලොකු කන්දක් නැති වුණාට මේ කන්දේ නගින්න අමාරුයි ලිස්සනවා. බලන්න ඕන පොඩ්ඩක්. චෙක් කරලා. මට අවුට්. බලමු. බලමු බෝල්ට්. බෝල්ට් තියනවද කියලා. උඩ තියෙන ලයින් එකමක් ලයින් එකක්ම තියෙන උඩ අර එක් කරලා තමයි මේක හරියට තහවුරු කරගන්න පුළුවන් ගෝල් තියෙනවද කියලා. හයිරයිට් නම් තියෙන පෙනුමක් තියෙනවා. හම්මේ හයි මේ කෙලිම පල්ලා තමයි ලිස්සව අතර. සෙල්ලන්නේ අතපයත් එක හැම ගහගන්න චෙක් කරන්න කියලා. හෝ ඔක්කොම හැබැයි උඩි පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඒවාගේ නෑ, ඒවා කිරවල. බලමු චෙක් කරලා. කියලා දැන් චෙක් කරලා බලලා තමයි මේක හරියටම තහවුරු කරගන්න පුළුවන්. මේ තියෙන යාළුවනේ අතනින් ගත්ත සාම්පල් එක. අපි බලමු චෙක් කරලා. මේකේ බොහෝ දුරට තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ගොඩ දෙනෙක් මට මේ වගේ ගල්වල ෆොටෝ එවනවා. ඉතින් එයාලා අහනවා මේ වගේ ගල්වල ගෝල් තියෙනවද කියලා. චෙක් කරලම තමයි හරියටම කියන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ විදිහට මම සාම්පල් ගෙනල්ලා ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වුණේ. කලින් මගේ වීඩියෝස් බලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා මුලින්ම කරන්නේ මොකද්ද කියලා. අපි මුලින්ම කරන්න ඕනේ මේක මොකක් හරි ගල්වන් ගෙඩියකට හරි බ්ලෙන්ඩර් එකකට හරි දාලා හොඳට පිටි වෙනකන් කුඩු කරගන්න ඕනේ. සාම්පල් එක වංගිරියට දාලා කොටලක් කුඩු කරගත්තට පස්සේ මේ විදිහට හලා ගන්න ඕන. දැන් අපි සාම්පල් සම්පූර්ණ කුරු කරලා හලාගෙන ඉවරයි. ඊළඟට මේ ආකාරයට වෙනත් භාජනයකට මේක මාරු කරගන්නවා. කෙමිකල් එක දාගන්න පුළුවන් පහසු භාජනයකට තමයි මේක දාගන්න ඕන. පහසු කිව්වට යකඩ, එතකොට පිත්තල, රිදි ඔය වගේ භාජන වලට දාන්න එපා. එක්ක වීදුරු භාජනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්ලාස්ටික් එකක් වෙන්න ඕනේ. හොඳයි, ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති කෙමිකල් එක. මේක තමයි ඇක්වා රගිය කෙමිකල් එක.
මේ කෙමිකල් එක අපි මේ ආකාරයට sample එකට එකතු කර ගන්නවා. මේ sample එකේ රත්තරන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කෙමිකල් එකට එළියට එනවා. යාළුවනේ aquarium කෙමිකල් එක හදන විදිහ උඩ කාඩ් එකක් දිස්සෙනවා ඇති. අන්න ඒ කාඩ් එක ක්ලික් කරොත් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ කෙමිකල් එක හදා ගන්න විදිහ. sample එකට කෙමිකල් එක දාලා කවලම් කරලා විනාඩි 30කින් පස්සේ තමයි පෙරා ගන්න. sample එකට කෙමිකල් එක එකතු වුණාට පස්සේ මේ විදිහට කවලම් කරලා මේ ආකාරයට පුනේලයක් ආධාරයෙන් පුළුන් කෑල්ලක් ගහලා පෙරා ගන්න ඕනේ. මේ ආකාරයට තමයි පුළුන් කෑල්ල ගහලා පෙරා ගන්නෙ. අපි දැන් මේක පෙරාගෙන ඉවරයි. මේ ආකාරයට වෙනත් භාජනයකට මේක මාරු කර ගන්නවා. හොඳයි ඊළඟට අපි මුලින්ම මේ sample එකට එකතු කරන්නේ යූරියා. ඔයාලට පැහැදිලිව පේනවාද යූරියා තමයි මේකට ඉස්සල්ලාම එකතු කරගන්නේ. මුලින්ම මේ sample එකට යූරියා එකතු කරන්නේ මේ sample එකේ රත්තරන් වලට අමතරව රත්තරන් වලට හෝ ප්ලැටිනම් වලට අමතරව වෙනත් ලෝහයක් තියෙනවා නම් අන්න ඒ ලෝහ වර්ග පික්කිලා යනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේකේ ක්‍රියාකාරීත්වය යූරියා දාපු ගමන් දුමත් එක්ක නිකන් පෙන දාන ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. මෙතන යූරියා එකතු කරනකොට එකපාරම අතාරින්නේ නැහැ. පොඩ පොඩ තමයි දාන්නේ. මොකද උතුරන්න බලනවා. එකපාරම දැම්මොත් මේක වෙනත් ලෝහ වර්ග තියෙන බව තහවුරු වෙනවා. මොකද යූරියා වලට ක්‍රියාකාරීත්වය වැඩි. ඔයාලට මම කලින් දාපු වීඩියෝස් වල බැලුවා නම් ඔයාලට පැහැදිලිව ඒවා දැක බලා ගන්න පුළුවන් යූරියා වලට කොහොමද ක්‍රියා කරන්න කියලා. මේකට යූරියා එකතු කරලා හොඳට මේ ආකාරයට අවලං කර ගන්න ඕන. පොඩ්ඩක් වෙලා ඉන්නකොට නිකන් සුදු පාට කැදලි කැදලි වගේ උඩට මතු වෙනවා නම් ආයෙ නැවත කවලම් කරන්න ඕන. තවත් තියෙනවා සුදු පාට කැදලි කැදලි වගේ. ඒ කැදලි කැදලි වගේ තියෙනවා නැති වෙනකම් කවලම් කරන්න ඕන. හා ඔයාලා පේනවද නේ උඩට කිරිප් වෙනවා පේනවද? දැන් සම්පූර්ණ යූරියා ටික දිය වෙලා අවසానයි. දැන් අපිට යූරියා එක අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා යූරියා එක මේ ආකාරයට මූඩිය වහලා මෙතන ඉවත් කරගන්නවා. ඊළඟට අපි මේ sample එකට එකතු කරන්න හදන්නේ පෙර සල්පේට්. මේකට අයන් සල්පේට් කියලා කියනවා. අයන් සල්පේට් දුබුරු පාටට හුරුවට තමයි තියෙන්නේ. පෙර සල්පේට් එක තමයි ගන්න ඕන. මේක එකපාරම sample එකට එකතු කරන්නේ නැහැ. වෙනත් භාජනයකට මේකෙන් හැඳි කීපයක් දාලා
දිය කරලා ඉවරනාට පස්සෙ තමයි මේ සාම්පල් එකට එකතු කරන්නේ. මේ ආකාරයට මේ හැන්දේ මේ වාදනයේට හැඳි කීපයක් දා ගන්නවා. සාමාන්‍යයෙන් හැඳි 4ක් විතර වගේ සාම්පල් එකේ ප්‍රමාණය 90 තමයි ඉතින්. මම නම් දැනට හැඳි 4ක් විතර වගේ තමයි මේකෙන් දාගන්නේ. හැදිලි වලට පේනවා ඇති. දැන් අපි මේ අයන් සල්පෙට් එකට වතුර ස්වල්පයක් එකතු කර ගන්නවා. එකතු කරලා ඉබට මේක දිය කර ගන්න ඕන. මේ කුඩු සම්පූර්ණ දිය වෙනකම්ම දිය කර ගන්න ඕන. මේ දෙකට දිය වෙන්න හොරයි. හොඳට මේ ආකාරයට දිය කරගත්තම දිය වෙනවා. මේ වගේ වැඩක් කරනකොට අනිවාර්යෙන් මාස්ක් දාන්න ඕන. මොකද මේ වගේ සැරයනවා නහයට. ග්ලව්ස් එකකුත් දාගන්න ඕනේ අතට. ලවුඩ් එක දාගත්තේ නැතුනොත් එහෙනම් මේ කිමිකල් වලට සැරට හැම පිච්චෙන්න බලනවා. උටට මේකේ අඩියට හැඳ දාලා උඩට අරන් බලන්න ඕනේ. කුඩු තියනවද කියලා ඉතුරු වෙලා. හොඳයි. දැන් මේක දිය වෙලා ඉවරයි සම්පූර්ණම. දැන් සාම්පල් එකට මේක එකතු කර ගන්නවා. ඉස්සර පොඩ්ඩක් දාලා බලනවා කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. මේක චුට්ටක් දාලා බලනවා නැත්නම් එකපාරම දැම්මොත් මේකත් උතුරන්න බලනවා. ඊළඟට ටික ටික මේක සාම්පල් එකට එකතු කර ගන්නවා. ගෝල්ඩ් නම් නැති හැඩක් තමයි පේන්නේ. සතරන් තියනවනම් මේක සම්පූර්ණ කළු වෙනවා. මේක කළු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ සතරන් නැහැ. මේ වීඩියෝ එක බලන්නේ අද නම් කෙනෙක් අනිවාර්යයෙන්ම මගේ පරණ ගෝල්ඩ් රිකවරි සම්බන්ධ වීඩියෝස් ටික බලනද ඒ බැලුවොත් තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්. මේ විදිහට සාම්පල් එකට පෙර සල්පේට් කවලම් කරනකොට කළු පාට වෙන්න ඕන. කළු පාට වෙන්නේ නැහැ කියන්නේ බඩු නැහැ. රත්තරන් නැහැ. අනිත් වීඩියෝස් වල රත්තරන් තියෙන ආකාරය මම ඔයාලට පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ගන්න එක පත්තම අමාරුයි. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා මගේ channel එක. ඊට අමතරව ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. බලමු තව චුට්ටක් දිය කරලා මේක කළු වේවිද කියලා. නැහැ. කළු පාට වෙන්නේ නැහැ. මේ පැහැදිලි වලට පේනවා ඇති කළු පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෝල්ඩ් නැහැ. මේ ඉතින් මේක අල්ල විහික් කරන්න තමයි තියෙන්නේ. ගෝල්ඩ් තියෙනවා නම් මේක පැය 24ක් තියලා තියෙන්න ඕන. කළු පාට වුණා නම් පැය 24කින් පස්සේ බලනකොට ඒ කළු පාට වුණ එකේ උඩක් බහිනවා යටට. දුඹුරු පාරට හුරු කළු පාටක් තමයි බහින්නේ උඩු. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.